Hello. Hello. Good morning Ake, dami dakkane. Hello. Ake, ara den oy me me meyata amaruyi kiyala wata arancha ekkawada? Kawuda? Lakkammata amaruyi kiyala. Kawuda? Lakkammata amaruyi kiyala akkata call ekak awenne nadda den? Kawuda lakka? Lakkamma lakkamma. Kawuda lakkamma kiyala? Eyata amaruyi kiyala den me call wagayak awa. Me akkata paniwide denna kiyuwa. Kawuda lakkamma kiyala? ලක්කම්මක් ඒ අපේ මෙතන මේ මෙතන මේ ගෝල් ෆේස් එක ළඟ මං දන්නේ නැහනේ ගෝල් ෆේස් එක තියෙන අපේ මේ මෙතන මේ ජනාධිපති ලේකම් කාර් ළඟ ඕ ඕ ඕ එතන මේ මේ ලක්කම්ම මං දන්නේ නැහැ කෝ මේ අක්කලත් එක්ක අරගලයේ හිටියේ අක්කලත් එක්ක අරගලයේ හිටියේ තොලි ලක්කම්ම කිව්වට මං දන්නේ නැහැ ඒ වෙනම කෝක් කරේ නමක් තියනවද අක්කලා මේ මේ බේරගත්තේ යක්කේ මේව කරලා මොකද්ද අක්කලා බේරගත්තේ බේරගත්ත කියන්නේ අක්කට මතක නැද්ද මට ඔය කියන දේ පැහැදිලි නෑ කාටද දැන් අසනීප වෙලා අමාරු වෙලා තියෙන්නේ මේ දමිතා බේරත්නක්කනේ ඔව් 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 අක්කේ අක්කලා බේරගත්තේ අපේ ලක්කම්ම 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 අක්කේ ලක්කම්ම කියන්නේ කවුද ලක්කම්ම කියන කෙනෙක් අරගලේ හිටියේ නෑනේ අක්කලා හිටී මේ 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 වෙක අක්කලාමනේ මේ අක්කලත් එක්කනේ ආවේ අක්කලා නිකන් ආවේ ආවා අක්කලා එක්කන් ආවේ ලක්කම්මා මොහොතනම් එහෙම කෙනෙක්ව මතක නෑ මට එහෙම කවුද කියන්නේ අක්කා කිව්වේ අපිට පාටක් පක්ෂයක් නැහැ මේ අපි දේශපාලනයට යන්නේ නැහැ කියලා ලක්කම්මට අමාරුයි බේරගන්න එන්න කියලා ඔයා මේ ලක්කම්ම කෙනේ ලංකාව කියන එකද? ඔව් ඉතින් ඔයගොල්ලෝ ලක්කම්ම කියලානේ කිව්වේ. තා ඉතින් කියන්නකෝ දැන් මොකද්ද වරි කියන්න තියෙන මන්නේ? දැන් අර කුරින්දි විහාරයේ අර දැන් ඔය සුමන්තිරන්ලා බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් මේව ඉල්ලනවා. ඒකට යන්නේ නැද්ද කතා කරන්න අක්කලා? යන දවසක් තියෙනවනම් කියන්නකෝ අපිත් එන්න. අපි ඉතින් පුළුවන් විදිහට ඒ දේවල් වලට කතා කරනවා මන්නේ. නෑ නේ කතා කරනවා දැක්කේ නෑ. ඔව් කතා කරන්නේ මට අවස්ථාවක් හම්බුනේ නෑනේ. මට කොහේ අවස්ථාවක් හම්බෙච්ච තැනකට තමයි මට කතා කරන්න වෙන්නේ. හම්බෙච්ච අවස්ථාව වලින් අක්කලා දේශපාලනය කරන්නේ ඒකනේ උනේ. නේ නේ මම ඔයා ඔයා අරගලයට ආවනම් මං අරගලයට ආවි ගෝටගෝ හෝම් කරන්න. එතනින් පස්සේ ඉතින් ගෝටගෝ හෝම් කියලා 225 මෙපා කියලා උතුර සජිත් ප්‍රේමදාසේ 225 කියන්නේ නෙමෙයිද? මෙහෙමයි මගේ තීන්දුව తీරන මගේ අයිතිය නිසා ඒක වාට කතා කරන්න අයිතියක් නෑ මම. නෑ දැන් ඔයාලමනේ කිව්වේ 225 මෙලොමු කියලා. හරි 225 මෙලොමු. ඒක එතකොට අපේ අයිතියක් නෙමෙයිද? 225 මෙලොන එක. ඔයාගේ මගේ අයිතියක් නෙමෙයිද? 225 මෙලොමු කියලා මං කිව්වා කියමුකෝ. ඔව් මං වෙනස් වුණා. ඇයි ඒ? සල්ලි වලට. මගේ 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 කියන්නේ සල්ලි වලට වෙනස් වෙනවා නම් මල්ලි අරගල කරන්න ඕනේ නෑ. ඔයා හිතුවද මම මේ මට නෑ අපි කියලා මල්ලි මේ ඔයා බැලුවි තැනකට ඇවිල්ලා කතා කරන්න එපා. ඔයා නොදන්න මගුල් කතා කරන්න එපා. නොදන්න මගුල් නෙමෙයි ඔයාමනේ අක්කේ. අක්කේ ඔයාමනේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වේ අනේ අපේ අපේ පාටක් පක්ෂයක් නැහැ. අපි දේශපාලනය කරන්නේ නැහැ කියලා ඉතින් ඒ ඉතින් එකපාර ඇයි වෙනස් වුනේ එහෙම? එකපාර වෙනස් වුනේ මට උන්. දැන් ඔයාට කේන්ති ගියේ. මට මට මාව හිරේ දෙන්නම ලක්කම්මගේ දරුවෝ ටික ආවද මාව බේරගන්න? ලක්කම්මගේ දරුවෝ බේරගන්න ආව නැද්ද අක්කව? ඔයාවද? ඔයාවද බේරගන්න? මම මොකටද ඔයා බේරගන්නේ? අපි අපි අරගලේට සාය දුන්නේ නැහැ. මම මොකටද ඔයා බේරගන්නේ? අපි අරගලේට සාය දුන්නේ නැහැ. එළියට බහපු මාව බේරගන්න ආවද ලක්කම්මගේ මහලුකු දරුවෝ ටික නේ මල්ලි. ආ විහාරමාදේවියක්ව බේරගන්න ඇවිල්ලා නැහැ. ඒකයි මේ කේන්ති ගිහිල්ලා තියෙන්නේ. මොකද්ද? විහාරමාදේවි කියපු අක්කව බේරගන්න ඇවිල්ලා නැහැ ලක්පුත්තු ටික. අනේ මේ මල්ලි ඔයා කතා කරන්න දන්නේ කෙනෙකුත් නෙමෙයි. ඉතින් අක්ක මං ඔයත් එක්ක මුකුත් කතා කරේ නෑනේ මං ඔයත් එක්ක මේ බොහොම සාමකාමීව කතා කරන ඔයාලට කේන්ති ගිහිල්ලා. කතා කරන්න එන්න එපා. හරිද? ඔයාලට කේන්ති ගිහිල්ලා. මට කතා කරන්න නෑ මට කේන්ති ගිහිල්ලා නෑ. එහෙනම්. ඔයා කතා කරන්නේ වැරදි මාතෘකාව මගේ අයිති. වැරදි මාතෘකාව නෙමෙයි අක්ක මං වැරදි කිසිම මාතෘකාවක් ඔයත් එක්ක කතා කරලා නෑ. මං ඇවිවේ මේ මේ කෝ ඔයගොල්ලන්ගේ නිර්පාක්ෂික අරගලේ. නිර්පාක්ෂික නේ නිර්පාක්ෂික ඇතුළෙම පාක්ෂික කියලා වචනයක් තියෙනවා. ඕකේ අක්කේ ඕකේ අක්කේ ඔයා බේර ගන්න ආපු නැති හේතුව මං කියන්නද? නෑ නෑ මට ඕනේ මට ඕනේ ඔයා බේර ගන්න නැති ආපු හේතුව තමයි කෝච්චියට ටිකට් දෙන්න කවුරුත් හිටියේ නෑ. කෝච්චියට ටිකට් අරන් දෙන්න කවුරුත් හිටියේ නෑ. ඒකයි උනේ. ඔයා වාගේ වැඩක් බලා ගන්න මම මගේ වැඩ. ඒක තමයි මේ අපේ වැඩ තමයි අපි මේ බලන්නේ. පිස්සෝ. හරි හරි.
යකෝ මේ අරගල කරනකන් එක එකක්වත් මේ අරගල කරලා මොකක් වුනේ කියලා අහන්නේ නැහැ. මුල්ලේ මේ මම පාඩක් පක්ෂයක් තුර අරගල ඉන්නේ හැම කෙනාටම පාඩක් පක්ෂයක් තියෙනවා. ඔක්කොම පාඩක් පක්ෂ ටික එකතු වෙලා අරගල කරනයි මම හිතන් ඉන්නේ මේ ලංකාවේ මිනිස්සු මේ බඩගින්නට එළියට බහපේක අනිත් මිනිස්සු ගැන හිතපෙවු මිනිස්සු ගැන ආ ඔක්කොම පාඩක් පක්ෂ තියෙන උන් තමයි පාරට බහැලා මේ රට හදන්න ආපු නායකයව ගෙදර යවුවේනේ. සිංහල බෞද්ධ නායකයව එළුවේ ඒ හින්දා වෙන්නේ නැතිනේ. සිංහල බෞද්ධ නායකයව සිංහල බෞද්ධ නායකයා වෙලුවේ පාටපක්ෂ සෙට් එක මෙක්කව් වෙලා බලද්දි අපි හිතුවා නිර්පාක්ෂික සෙට් එකක් තමයි යව්වේ කියලා ඊයා